ekata ada mama kiyala denna danne e line gawumak mahana widi e line gawumak kiyala kiwwama ina saha kanda saha saaya mute karala neha tani paluwata thamai gawuma kapenne eka eela e akura hadeeta thiyena nisa thamai api e line gawuma kiyala kiyanne ඇත්තටම මේ ලයින් ගවමක් කිව්වම ඩාට්ස් දාන්න ඕන නමුත් මම මේකට ඩාට්ස් දාන්නේ නැහැ මොකද මේක සෑහලුවට අඳින බලාගෙන කරන එකක්. ඔබට රෙදි මීටර 45 පල්ල අරගන්න පුළුවන් දෙකමාරක් පමණ. තව වැඩිපුර ගන්නකොට ගොඩක් දිගට ඕන නම් රෙද්ද ඔබට ගොඩක් පිළිමහකින් රෙදි ඉතුරු කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට කරොත් රෙද්ද උඩින්ම අඳින්න නැතුව රෙද්ද දෙකට නවා ගන්න ඉස්සෙල්ල හොඳට ඇතුළට දාලා අඳින්න ඔබේ බලවාටි දෙක. ඔබ විවරයක් තියෙනා නම් මේ පැත්තෙන් පටන් ගන්න විවරයට වාසි තියලා අද මම විවරයක් නැති නිසා මම මේ නැම පැත්තෙන් පටන් ගන්නවා. ඔබට රෙදි පිරිමහ ගන්න පුළුවන් රෙද්ද අග මුලින් නෙමෙයි අගේ වාටි අඳින්න ඉස්සෙල්ලම රෙද්ද අදායින් කළා ඉස්සෙල්ලම වාටි අඳලා වාටි ඉඳලා උඩට ඔබට ඕන ගවුමුස අපිටම 40යි කියලා 40ට මම මේක අඳින්න පරිමාණයකට අඟලකට අඟල් භාගයක් විදියට ඔබ ලොකුවට ඇඳ ගන්න ඔබ රෙද්දෙම අඳින්න අර ලොකියක් අවශ්‍ය නැහැ ඇඳුමේ උස ගවුමුස ඔබේ 40 නම් 40ට දෙකක් විතරම 42 42 මනින්න කොහෙන්දලද යක් මේ පහළ ඉරේ ඉඳලා වාටි ඉඳලා උඩට එන්නට එද්ද පැත්තට නෙවෙයි හරි එදි පිරිමහන්නේ අපි එහෙම කරන්නේ මම දැන් ඇන්දේ උස ලකුණු කරලා අඳින්නේ උර ලකුණු කරන එක මෙතන තමයි මගේ අංක එක වෙන්නේ මෙයාග උරුමින්ම 14යි 14 දෙකට බෙදුවම 7යි මම මෙහොන් හසි එකතු කරන්නේ නැහැ ඔබට ඕන එකතු කරලා ගන්න මම මෙහොන් හසි වෙනම තියෙනවා ඒකස උරුමින් 7යි 7ම ලකුණු කරනවා මම 7 ලකුණු කරනකොට ඊට පස්සේ 7 ලකුණු කළා මම මේ 1 2 කියලා දානවා උර බැස්ම අඟල් එකමාරක් ගන්න ඊට පස්සේ කර පළල මම මෙතන අක තුන දානවා කර පළල අඟල් කර වට අඟල් 14යි 14 4ට බෙදුවා 5මාරයි මම මෙතන තුනක් විතර ගන්න ඔබට කැමති විදියට කරපල්ල අරගන්න. ඉන්පස් මම මෙතන අංක 4 කියලා දාලා 4යි 3යි යා කළා උරහිස ඇඳ ගන්නවා. ඒක තමයි මගේ උරහිස. ඊට පස්සේ අක්කට අඳින්න යන්නේ අක්කට දුර ගැඹුරු විදියට ගන්න මම 1 2 දුරමයි. 1 2 දුරම පහළට ලකුණු කරනවා. 7යි 1 2 දුර එක පහලට ලකුණු කළා කිහිලකට රේඛාව ඇඳ ගන්නවා. ඒකෙත් ලකුණු කරන මම 1 2 දුරම. ඊට පස්සේ මම ඒක යා කරනවා. ඒක යා කරලා ඒක මැද හොයලා අඟල් භාගයක් ඇතුළට අරගන්නවා. අරගෙන මම මෙතනට අංක දානවා 5. හය කියලා මෙතනට 7 දානවා අඟල් භාගයේ අතුලට අරන් 8 කියලා දානවා මම 3යි 8යි රූල තියලා යා කරලා කිහිලකට රේඛාව දික් කරනවා දික් කළා මේ ඉර දිගේ අඟල් දෙකක් මනිනවා මේ අතට අඟල් දෙකක් මනලා ඉදිරිපස කිහිලකට අඳිනවා ඉදිරිපස කිහිලකට මේ ආකාරයෙන් අඳිනවා ඔබ කිහිලකට වට මැනලා බලන්න. අපි මෙතන පපුවෙම හතරට බෙදලා මම මේක ලකුණු කරන පපුවෙම හතරට බෙදලා එකක් එකතු කරන්න. එකක් එකතු කරන්නේ මහන් වාසි නෙමෙයි මේ බුරුලට. ඔබ මෙතන මේ ඕවබස්ට් එක මනින්න අවශ්‍ය නැහැ මොකද මේක බුරුලට මහන එකක් නිසා. පපුවෙම මෙයාගේ 32යි 32 හතරට බෙදුවාම 8යි 8ට එකක් එකතු කරාම 9යි. අන්න මෙතන තමයි කිහිලකට තියෙන්නේ කිහිලකට පොඩ්ඩක් මැනලා බලන්න. මේ කිහිලකට වට 14යි තිබුණේ 14ට වැඩිය මේ කිහිලකට වැඩි වෙන්න ඕන මොකද මේක සැහැල්ලුවට අඳින ඇඳුමක් නේ මෙතන තියෙනවා 15 මාරක් තියෙනවා ඒක රැගේ කිහිලකට 14 එකමාර බුරුල තියෙනවා ඒ හැමදේම ඇති ඔබට තව ඕන කියලා හිතනවනම් මේ ඉර මෙන්න මේ කිහිලකට රේඛාව අඟල් භාගයක් හරි අඟලක් හරි පල්ලයට කරන්න පුළුවන් මේක අවශ්‍ය නැහැ අඟල් එකමාර බුරුල තියෙන ප්‍රමාණය එකමාර එකමාර තුනක් වෙනාලා වටරවම ඒ හොඳට නැති ඊට පස්සේ මම කර අඳින්න යන්නේ කර අඳිනකොට ඔබට ගන්න පුළුවන් කර සාමාන්‍ය අපි ස්මෝල් එකකට නම් පහක් ගන්න පහ පහ මාර හය ඒ විදිහට තමයි යන්නේ මට හයක් ඇති මම හයක් ගන්න මෙයාට
ඔබට කැමතිතරක් කන්න දෙන්න මම කර හැදන් දෙන්න හැටි කලින් කියලා දීලා තියෙනවනේ කැමතිතරක් කන්න දෙන්න මම නිකන් මේ ෂේප් එකට කරක් යන්නා මේ වගේ කරක් යන්නාම කොළ එකක් දාන්න පුළුවන් මම මේ බ්ලොක් එක තියාගන්න ඔබට කොළ එකක් පසුව කියලා දෙන්න මේ කරටම ඉන් පස්සේ මම අඳින්න හදන්නේ ඉන රේඛාව ඒ ලයින් ගෝමක ඉන්නට උස ගන්නකොට නියමම හරි ඉන නියම ඉන ගන්න ඒ කියන්නේ ඔබේ වැලමිට ඇඟට සිරුරට ගෑවෙන තැන වටරවම තමයි ඉන කියන්නේ. අන්න ඒ ඉන අරගන්න මෙයාගේ ඉන 13ක් තිබුණා. 13 දෙකට බෙදුවාම සෝරි. එයාගේ ඉන 13යි 13 ලකුණු කරන්න මෙන්න අංක 4 ඉඳලා පල්ලෙහාට. අංක 4 ඉඳලා පල්ලෙහාට 13 ලකුණු කරන්න. ඉතින් එයාගේ ඉන රේඛාව එයාගේ ඉන 24යි. 24 හතරට බෙදුවාම 6යි. මම එකක් එකතු කරන එකක් එකතු කරන්නේ ඩාට්ස් වලටත් නෙමෙයි බුරු මේ මහවංගසිට නෙමෙයි බුරුලට මොකද මම කියන්නේ මේක සහැල්ලුට අඳින ඇඳුමක් කියලා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මෙච්චර ලොකුට කොහොමද ඇඳුම අඳින්නේ කියලා මම මේ ඉන කුඩා කරගන්න හැටි සකස් කරන හැටි ක්‍රම තුනකට ඔබට ඉදිරියේදී පැහැදිලි කරනවා. අන්න ඒ විදිහට ඔබ ඉන සකස් කරගන්න. දැනට මම ලකුණු කරනවා 24 4ට බෙදුවම 6යි එකක් එකතු කරාම 7යි. අන්ති මේ ආකාරයෙන් අඳින්න. ඊට පස්සේ ගෞමේ අපි මේ මෙයාගේ ඇත්තට මේකේ උකුල මනින්න අවශ්‍ය නැහැ. අපි වාටි අරගමු. උකුල මින්ම හතරට බෙදලා පහක් එකතු කරමු. මෙයාගේ උකුල මින්ම තිබුණා 33ක්. 33 හතරට බෙදුවම 8යි කාලයි. 8යි කාලට පහක් එකතු කරාම 8යි 5යි 13යි කාලයි. 13යි කාල ඔබට අඩු කරගන්නත් පුළුවන් වැඩි කරගන්නත් පුළුවන් 13යි කාලයි ඔබට 13යි කාල අඩු කරගන්නත් පුළුවන් වැඩි කරගන්නත් පුළුවන් හැබැයි අඩු කරනකොට දෙයක් තියෙන ඔබ මෙතන උකුල මින්ම මැනලා උකුල මින්ම ඇද්ද කියලා බලන්න ඕනේ ඔන්න මම මෙතන කියලා දෙන්නම් අතරම් කරන්න අවශ්‍ය නැහැ නමුත් අර ඔබ මෙතන ප්‍රමාණය අඩු කරත් උකුල හිර වෙලා ඇඳුමහක දාන්න වෙනවා. අපි ආගේ 6ක් 5න් උකුල රේඛාව ලකුණු කරමු. ගොඩක් උසම හත කියන්නේ නෙවෙයි නෙමෙයි. සාමාන්‍යයෙන් 6යි 8යි 8යි උඩරිම 9ක් තමයි ඉන්න සිට උකුල තුස වෙන්නේ. එතකොට මෙතන එයාගේ උකුල මින් මං කිය 33යි කියලානේ 33 හතරට බෙදුවාම 8යි කාලයි අපි ඉනටත් බුරුල එකතු කරා කිහිලකටත් බුරුලයි වාටියත් ලොකුවට ගත්තේ ඒක නිසා එන උකුලටත් එකක් එකතු කරන්න ඕන අනිවාර්යයෙන් ඉනට එකතු කරන නිසා එකත් එකතු කරනවා 33 4 දෙනවා 8යි කාලා එකක් බුරුලට එකතු කරාම 9යි කාලයි මෙන්න මෙතන තමයි ආගේ උකුල තියෙන්නේ පැත්තේ තියෙන්නේ අපි දැන් උකුල ගැන නෙවෙයි යා කරන්නේ වාටියයි උකුලයි යා කරලා බලමු මම හරියට මෙතන ඒ කිට්ටුවෙන් ගියා නේද ඔබේ උත්තරේ මෙතන තිබුණා නම් මේ ප්‍රශ්නයක් නේ අන්න ඒක ඔබ චෙක් කරන්න ඕන නමුත් මෙතන උකුල හතරට බෙදලා පහක් එකතු කරාම ඇත්තටම බලන්න අවශ්‍ය නැහැ අනිවාර්යෙන් මේ දෙය සිද්ධ වෙනවා මෙතන ඔබ අඩු කරොත් තමයි මෙතන චෙක් කරන්න ඕන මොකද ඔබේ ලක්ෂ්‍ය මෙහෙට තියෙන්න බෑ මේ 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 රේඛාවෙන් ඇතුළ තැනක තියෙන්න ඕන නේ නමුත් මට නම් ඒක මතටම ආව එක ගැටලුවක් නැහැ ඊට පස්සේ ඔබ මෙන්න මේ ආකාරයෙන් මෙතන හැඩ කරන්න ඒ ආකාරයෙන් හද කරන්න මෙතනත් මෙතන දුර මනලා බලන්න මෙන්න මෙතන තියෙන දුර මනලා බලන්න මනලා බලලා ඒ දුර මෙතන ලකුණු කරලා ඇත්තටම ඔකත් මැන්නේ නැතත් කමන්නේ නැහැ ඕන්න මේ බල වශයෙන් නිකන් අඟල් භාගයක් අඟලක් දත්තා නම් මේ මැදට තමයි මේක යා කරන්නේ මේ දුර තමයි මෙතන තියෙන්න ඕන නමුත් ඔක මැන්නේ නැහැ කියලා දෙයක් නැහැ අඟල් භාගය පොදු මෙම්මක් විදියට කපන්න පුළුවන් ඕන්න අඟලක් ගත්තා නම් තවත් හැදයි දැන් මේක මනෝ වාසි තියන්න ඕනේ. මේ අතර මේක පළුවක් කපන්න හදනවාම වාටියෙන් කපනවා මම හැඩයෙන් කපනවා. වාටියට මම වාසි එකතු කරා මොකද උසට දෙකක් එකතු කළානේ මම ඔබට ගන්න කිව්වේ ඒ දෙක තමයි මම වාසි. ඊට පස්සේ අංශයට මම තියනවා අඟලක් ඔබට කැමති නම් අඟල් භාගයක් තියන්න පුළුවන් සාමාන්‍යයෙන් මම ඇඳ කපනකොට අඟලක් තියෙනවා ගෞමක් මහනකොට ඊට පස්සේ කිලි කටට තියන්න අඟල් භාගයක්
ඉහිල කට රංගල් භාගයක් තියන්න. උරහිස රංගල් භාගයක් තියන්න. හරක තියන්න අලල් කාලක්. අර කපන්න අඟල් කාලක් තියලා මේක තමයි ඔබ ඇඳුම. මම ඔබට ඉන්න හදාගන්න හැටි මම ක්‍රම තුනකට ඉදිරියෙන් කියලා දෙනවා ඉදිරියේදී. දැන් මේක දාන්න. මේක තමයි ඔබේ හැඩය. මේ තමයි හැඩය. මම ඔබට කියලා දෙන්නම් මේකට කොහොමද දෙවි පිළි මහන්නේ කියලා. බලන්න දෙද්ද තියෙන විදිය මේ තියෙන බලවත් දෙකනේ ඔබ රෙද්දින් කරපුවට මේ ඔබ බලවත් දෙක. දැන් ඔබ මෙහෙම කැපුවොත් එහෙම බලන්න මෙහෙම කැපුවොත් මොකද වෙන්නේ කියලා. ඉදිරිපළුව. අතර මම පිටිපස්සට විවරයක් තියලා ගන්නත් පුළුවන්. පිටිපස්සට විවරයක් තියනවා නම් මෙන්න මෙහෙම දෙදි මහ පිළි මහ ගන්න පුළුවන්. පිටිපස්සට හෝ ඉදිරිපස්සට. පැහැදිලිද ඔබට? අතර බලන්න මේ මුළු රෙද්දම ඉතුරු වෙන. එහෙම කපනකොට තිය විවරයක් තියන්න ඕන මොන පැත්තකට හරි එක පැත්තකට. හැදෙද්දී ඔබට ගොඩක් රෙදි ඉතුරු වෙන්නේ. මම ඔබට මේක මෙතනින් කපලා පෙන්නන්නම්. පිටිපස කපනකොට මොකද්ද වෙනස් කරන්න ඕන? පිටිපස වෙනස් කරන්න ඕන තැන මම මේකෙම ඇඳලා පෙන්නන්නම්. විවරයක් නැතුව එකක් මම මහන්න හදන්නේ. විවරයක් නැතිව ඒක නිසා නැම්මට විවරයක් නැතුව ගන්නවා අපි නැම්මට ගන්න වෙනවානේ. විවරයක් නැතුව ගන්නවා නම් නැම්මට ගන්න වෙනවා. විවරයක් කියලා ගන්නවා නම් මෙතනින් මම අරගන්නම් තමයි. මෙතනින් ගන්නම්. මොකද මට මේ වෙලාවේ පොලේ පිළිමහ ගන්න එකත් වටිනවා. දන්නවනේ අපි මේ දවස්වල පාරට යන්න කැමති නැහැ කියලා. දැන් සබු මොනවද හිතන්න එපා මම මේ කොල්ලේ පිළිම ගන්න හදන්න. මේකත් අපේ මම ආදීනේ. මට ඕන කරන්නේ තමයි ඔබට පිටුපස කියලා දෙන්න. අනව මිතර මෙතන වාසියක් තිබ්බ විවරය සඳහා. පිටුපස කරහන් දෙන්නයි යන්නේ. ඒට කලින් අපි ඉදිරිපස පිටිපස අත් කට අඳින්න මෙන්න මේ ලයින් එක තමයි පිටිපස අත් කට අඳින්න ගන්න මේ කෙලින් ලයින් එක. අර අපේ 6 සහ 3 රේඛාව එතනින් අඟලක් මෙහෙට මැනලා තමයි අඟලක් තුන් කලක් හෝ අඟලක් හරි මැනලා තමයි අපි මේ පැත්තට පිටිපස අත් කට අඳින්නේ. මේ තමයි පිටිපස අත් කට. පිටිපස අත් කට එකයි. එතකොට මේකෙත් අත් කට මැනලා බලන්න ඕන. මේ තිබුණ ප්‍රමාණයම එන්නේ නැහැ. ඒ මදි ප්‍රමාණය සාමාන්‍ය අඟල් තුන් කාලක් අතර මදි වෙනවා මම මන්නේ නැහැ. ඒ මදි ප්‍රමාණය මෙහෙම උඩට උස්සලා නැවත ඔබේ පිටුපස උරහිස ඇඳ ගන්න ඕන. මම මන්නේ නැතුව කරන්නේ ඔබ මැන්නලා ගන්න සාමාන්‍ය තුන් කාලක් තමයි මදි වෙන්නේ. දැන් මේ කළු පාටින් ඇඳලා තමයි පිටුපස උරහිසෙන් දැන් පිටුපස අක්කටත් ඇඳ උරහිසත් ඇඳ ඔබ කරා දෙනකොට මෙන්න මේ පිට පොයින්ට් එක ලකුණු කරලා මේ කෙලින් මෙතන තිතක් කියලා එතන ඉඳලා අඟල් ඔබට ගන්න පුළුවන් අඟල් දෙකක් අතර ගන්න පුළුවන් කමාර දෙකක් ඒ විදිහට මෙන්න මේ විදිහට අපි පිටුපස කර ඇඳලා දෙන්න හයිනෙක් එක ඔබට පිටුපස කර ගැඹුරට දානවා නම් ඒක වෙනසක් කරන්න තියෙන මම ඒක වෙන දවසට ඔබට කියලා දෙන්නම් හරි දැන් අපි මේ වටේට කපන්නයි තියෙන අතර පිටුපසත් හරි අපිට දැන් මට ඔබට කියලා දෙන්න තියෙන මොකක්ද මම මේකට කරනවා කියපු වෙනස බලන්න දැන් මෙතන ඇත්තටම ඉන හතරට බෙදලා එකක් එකතු කරා කියන්නේ ඉන වට එකේවා හතරක් තියෙනවනේ වටරවුම මේ වගේ කොටස් හතරක් තියෙනවනේ අඳුමකට. එතන හතරවරක් එක සම්පූර්ණ ඉනයි උකුලයි අඟල් හතරක් ලොකුයි ඔබට මේ ඇඳුම. හරි? එතකොට ඔබට කරන්න තියෙන්නේ ඉන කුඩා කරගන්න. ඔබට පුළුවන් පිටිපස්සෙන් තෙදිපටි දෙකක් යට ගහන්නනේ. පිටුපස්සට කරලා මෙන්න මේ මුළු දෙකෙන් තෙදිපටි දෙකක් ඇල්ලුවා මේක බෝ එක වගේ පිටුපස ඉන නැද්දෙන් ගැට ගන්න පුළුවන්. එතකොටත් ඔබේ ඉන අඩු වෙනවනේ. එක එක ක්‍රමයෙන් මොකද මේ සෑහලුවට කරන ඇඳුමක් හරි. ඊට පස්සේ ඔබට පුළුවන් මේ එහෙම නැත්තම් කරන්න මේක කන පිට කිලි ගන්න. ඇඳුමේ කන පිට පැත්තෙන් මුළු වටරවුමටම අඟල් භාගේ
ඉලාස්ටික් එකක් ඇදලා අල්ලන්න පුළුවන් කනපිට පැත්තේ. කනපිට පැත්තෙන් අඟල් භාගය ඉලාස්ටික් එකක් ඇදලා අල්ලන්න පුළුවන් ඔබට. එතකොට කනපිටින් ඉලාස්ටික් එක පේනවා. එතකොටත් ඔබේ ඇඳුම ඉන කුඩා වෙනවනේ. පළවෙනි ආකාරය තමයි ඇත්තටම සැහැල්ලුවට හොඳම. තව ක්‍රමයක් කියන්න මම ඒක කරන්න ඕන හොඳ පිට පැත්තේ. ඔබ හොඳ ඔබට හොඳ පිට පැත්තෙන් පුළුවන් මෙහෙම කරන්න. මේ වගේ තෙදි පටියක් අරගෙන මෙහෙම දෙපැත්ත කොහොම නවලා අයින් කරගන්න. ඔබ කෝඩ් එකක් ගන්න, කෝඩ් එක රිංගවන්න පුළුවන් තරමට පළලා අරගන්න. එතකොට දෙපැත්තටත් නැවුණානේ. නේ මෙහෙම නවලෙවිලා මේක තියෙන හොඳ පැත්තෙන් මහන්න. හරියට ඉදිරිපස මැදදී මෙතන මේ කෝඩ් එක රිංගවන්න මෙතන මවුත් එක තියන්න ඕන, කට තියන්න ඕන. අතර මේ පැත්තෙමුත් මෙතන කට තියෙනවා. අතර මෙතන ඔබට කෝඩ් එක රිංගවලා මෙතන ගැට ගහගෙන ඔබට අවශ්‍ය විදිහට ඉන කුඩා කරගන්න පුළුවන්. ඔබට කැමති විදිහකට ගන්න. මම ඔබට කියලා දෙන්නම් මේකට අතක් අල්ලන්න. අතක් අපි සැහැල්ලුවටම ගමු නේද? මොකද මම ගන්නම් මෙහෙම. මම ඉස්සෙල්ලා ඔබට කීලිකට මැල්ලා පෙන්නුවා. සෝරි 15 මාරක් කීලිකට තිබුණානේ මේ ඇඳුමේ. මම මේක මුල්පාර මැන්නානේ ඉදිරිපස කීලිකට. එතකොට තිබුණා 15 මාරක් අපේ ඇඟේ කීලිකට 14යි. මම ඔබට තනිපළුවට අඳින්නේ. ඔබ මෙතන නැම්මට ගන්න ඔබ දිනකොට මම තනිපළුවට අඳින්නේ. ඔබට මම ක්‍රවුන් මුස කියලා දීලා තියෙනවා. 4යි කාලේ 4:00 4:00 3 කාලේ ගන්න කියලා. මම යට 4යි කාලක් ගන්නවා. පකුවෙම 32යි නේ මෙයාගේ. මම මෙතනින් හරහට ඉරක් ගහනවා. ඉරක් ගහලා ඇඟේ කීලකට වට 14. ඇඟේ ගන්න නේ අපේ ඇඳිම ගන්න. ඇඳිම තිබුණා 15:00. අපි කියන්නේ දෙකට බෙදුවා 8යි 3 කාලයි. මෙතන තමයි ආගේ අතයි තුන් කාලා තියෙන තැන. ඊට පස්සේ මේ ඉර යා කරන්න. යා කරලා ටේප් එක තියලා නවල හතරට බෙදන්න. දෙකට බෙදුවා. හතරට බෙදුවා. අඟල් භාගයක් මෙතනින් ඉහළට ගන්න. මෙතනින් අඟල් භාගයක් ඇතුළට ගන්න සහ තව අඟල් කාලකුත් ලකුණු කරන්න. මෙතන ගයිඩ් ලයින් එකත් ඇඳගන්න. ගයිඩ් ලයින් එකත් ඇඳගන්න. ඒකේ ගාවකින් තමයි මෙහෙම යන්න ඕන. ඉතින්දී පොඩ්ඩක් මෙතන අඩු වැඩුණාට ගැටලුවක් නැහැ. නංගල් භාගෙ තැනින් තමයි ගියේ. ඒක තමයි අපේ පිටුපස. ඉදිරි සෝරි මේක ඉදිරිපස. මේ කාල ගාවෙන් තමයි පිටුපස යන්නේ. පිටුපස මේක වෙනසක් නැහැ. ඒකමයි. මෙතනදී කාල ළඟින් යන්න පිටුපසට. ඊට පස්සේ අපි අත උස ගමු අඟල් 6ක් විතර. අත උස අඟල් 6ක් විතර ගමු. වාටියට මම මහන් අසි අඟල් 1යි කාලක් තිබ්බා. ලෝභ කමට කොළ පිරිමානවා කියලා හිතන්න එපා. ගේන කොල්ල ටික පාට යනකොට කොල්ල ටික අරන් එනවා. ඒක ඉතින් පිරිවහගෙන කරනකොට ඉවර වෙනව මොන මොනවට හරි. හරි ඊට පස්සේ අත වට ගමු. අත වට ඔබට ඔබ මැනලා දෙකට බෙදලා ගන්න. මම මේ ගන්නට වැඩි අඟලක් අඩු කරන මම මන්නේ නැහැ. ඔබ සැහැල්ලු වෙනුමක් නේ මේක. ඔබ කපනකොට ගන්න මේ හැදි ගන්න නේද? ඔබට මම තවදයක් කියලා දෙන්නම් මේකට ඉන්න. ඔබ මේක දන්නවා මම ඔබ නොදන්න එක දෙයක් තව එකක් ඔබ දන්නේ. මෙතන ආංශයක් නැහැ මාස තියලා ගන්න අඟලක් තියලා ගන්න ඕන නේ. ඔබ ඇඳුමට අඟල තිබ්බනම් අඟලක් තියන්න, බාගෙ තිබ්බනම් බාගෙ තියන්න. ඔබ මෙතන දන්නවා නම් මාස තියන්න ඕන කියලා. මොකටද තියන්නේ? ඉස්සර බෑග් එකට තියන්න නේ. දිගහැරලා තමයි ඉදිරිපස එකට තියලා කපන්නේ. ඔබට මේක සැහැල්ලු ඇඳුමක් නිසා ඔබට පුළුවන් මේකට කැලි ටිකක් තියලා ගන්න. නේද? හැබැයි ටිකක් තියලා ගන්න. ඔබ මේක සාදිද්දි කරන්න. එතකොට ඔබ ඉහලින් අඟල් දෙකක් අතර දෙ තියලා ගන්න. මේකේ මහන් වාසිය මේ හරියට තමයි යන්නේ. එතන ඉඳලා අඟල් 1.5ක් විතර උස්සන්න. ඔන්න මම මැන්නේ නෑ හිතෙන් ගත්ත ඔබ මැල්ල ගන්න 1.5ක් පමණ උස්සන්න.
ඇත්තටම මෙතන ඔබට අඟල් 6ක් වෙනකන් උස්සන්න පුළුවන්. ඒ උස්සුවම මොකද මේ ගොඩාක් ඔබ ඩාන්සින් ගෲප් එකකට ඇඳුම් අහනවා නම් 6ක් ඉස්සුවත් ගැටලුවක් නැහැ. ඒක ගොඩාක් ෆෆ් වෙනවා. නමුත් අපිට ඇඳුම් සාමාන්‍ය ගමනකට ගෙදරට ඇඳින්න එහෙම ඕනේ නැහැ නේද? අපි එකමාරක් ඉස්සුවා නැත්තේ. එකමාරක් උස්සලා මෙන්න මේ ආකාරයෙන් නැවත අත්කට ඇඳගන්න. එතකොට ඔබට මේ ඇඳුමේ පොඩි රැල්ලක් දෙකක් පොඩි රැල් ගොඩක් නෙවෙයි රැල් පොඩ්ඩක් තියලා ගන්න පුළුවන් ඔරේසට. එතකොට මට හිතෙනවා ගෙදරට ඇඳිනකොට ඒක ලස්සනයි කියලා නිකම් මතක් දානවට වැඩිය. ඒක බොරිතියක් නෙවෙයි මම මෙතන රැලි කරන්න කිව්වේ නෑ ඔබට. මෙතන ලූස් එකට තියෙන්නේ ඔරේසට පමණක් රැලි. ඔබ ඔරේසට පමණක් ඔබ තකට තව දෙයක් තියෙන්න. දැන් අපි ඔබ කියලා දෙන්න දෙන්නේ මම කපල ඉවරයි නේද? නිකන් ඇඳලා කියලා දෙන්න. මට මේක ඔබට කියන්න ඕන. ඔබ වෙහෙසට සැලි දාපු වත්තක් දානවා නම් ඉදිරිපස සහ පිටුපස දෙකම අඟල් භාගයක් මෙන්න මේ ආකාරයෙන් කපල ඉවත් කරයි. හරි? ඒ ආකාරයෙන් කපල ඉවත් කරයි. එතකොට භාගය අඟලක් අඩු වෙනවා නේ? ඔබට හිතෙන්න පුළුවන් මෙහෙම. මුළු රෝමියම මෙයාගේ 14යි නේ ඔබට හිතෙන්න පුළුවන් 14 එකක් අඩු කරලා 13ට අඳින්න. එහෙම ඇඳද්දි එහෙම මොකද වෙන්නේ? අපි කීල්කට මෙහෙන් යන්නේ නේ. එතකොට යාට මෙන්න මෙතන ඉර වෙනවා නේ. වේල පහ මඟලක් කියලා එහෙම ඕනේ නැහැ. දැන් මෙහෙම අඩු කරාම මෙතනට බලපන්නේ නැහැ නේ. ඔබ තේරුම් ගත්තද මං කියන එක? ඔබට මම මේ කියන දේ ආධුනික කෙනෙක් නම් ඔබට තේරෙන්නේ නැහැ. ඔබ ආධුනික කෙනෙක් නෙමෙයි කියලා හිතාගෙන තමයි මම ඔබට පැහැදිලි කරන්නේ. මේක මං කියන එක තේරෙන්නේ නැත්නම් ඒක තේරෙන්නේ නැහැ කියන්නේ මගේ වරදක්වත් ඔබේ වරදක්වත් නෑ. ඔබ ආධුනික කෙනෙක් කියලා මට තීරණය කරන්න වෙනවා. ඒ නිසා මං මේ කියන දේ පොඩ්ඩක් පුළුවන් නම් තේරුම් ගන්න. ඔබ මෙතන මම ඔබට කියන්නේ රැලි හතක් එනවා නම් මේ මඟල් භාගයක් කපලා ඉන්න නැත්නම් ඔබේ රැලි ටික මෙන්න මෙහෙම ඇලවෙනවා මේ අතට. රැලි ටික ලස්සන්ට මෙහෙම හිටින්න නම් උර භාගයක් අඩු කරන්න. තොර භාගය අඟල දෙපැත්තෙන් අඩු වෙනකොට ඔබට හිතෙන්න පුළුවන් උර 14න් එකක් අඩු කරලා 13 දෙකට බෙදලා මේක අඳින්න. එහෙම කරොත් මොකද වෙන්නේ? එතකොට මෙන්න මෙහෙම මේ හරියෙන් යක්කට යන්නේ. එතකොට මෙතනට හිර වෙනවා. පැහැදිලිද ඔබට? ඒක නිසා කවදාකවත් ඔබ උරෙන් අඩු කරලා සටහන අඳින්න එපා. මුළු උරට ඇඳලා දෙවනුව මෙහෙම කපලා අයින් කරාම මෙතනට බලපන්නේ නැහැ. නැත්තම් මෙතනින් අංශ ප්‍රමාණයක් අඩු වෙනව අර ආකාරයට කරොත්. හැබැයි මම මේ කියපු දේ ඔබ ආධුනික කෙනෙක් නම් තේරෙන්නේ නැහැ. ඔබ වැඩ කරලා අත්දැකීම් තියෙනවා නම් විතරයි ඒ දේ තේරෙන්නේ. ඔබ මේක විතරක් තේරුම් ගන්නකො ඔබ ආධුනික කෙනෙක් නම්. ඔබ ඇතුලින් අඟල් භාගයක් කපලා අයින් කරන්නේ දෙපස පිටුපසයි දෙකම නොකරත් ඔබේ රැලි ටික මෙහෙම ඇලවෙනවා. මෙහෙම ලස්සනට හිටින්න නම් උර අඩු කරන්න ඕන කියන එක ආධුනික ඔබ තේරුම් ගන්න. අර මෙතන කියපු කතාව නම් ඔබට තේරෙන එකක් නැහැ. ඒක එහෙම නම් ඔබට සුබ දවසක්.